ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල්ල නිවල්ල බුදුතහාමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙපපාරමිතාව ධර්ම තක්ෂ අද ධර්ම තක්ෂිනාවට වැඩනුකොට වදාළ ගොරු තේශකයාණන් වහන්සේ පූච්චයපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයණන් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්තා චක්කවාලේසු අත්‍රාගචචන්තු දේවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සගගමොඛදන් දම්ම සවනකාලු අයං බදන්තා දම්මස් සවනකාලු අයං බදන්තා ධම්මත් සවන කාලු අයං බදන්තා නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවතු වරතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෞතු වරහතු සම්මා සම්බුද්ධස්සේ දීපංකරෝ ලෝකවිදු ආහුනීහං පටිගවෝ මමකම්මං පකීතෙත්වා දක්කෙනං පාදමුන්දරී ඉතිී ශුරද්ධාවන්ත සත්පුරජ පිංහතුනි අද දවසෙත් අපි හැමදනාම නෙත්තෙෆෙම් ගවාානිිවිදලේ වට එක්කාසෝනේ තුල්ලුවක් සනසා වදාල සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුබණටිකක් ශ්‍රවණය කරගන්නටයි. හෙද අද දවසේ. මෙම ධර්මදේශනාවේ දායකත්වේ ගැන කටයස්සුද කරන්නේ. මහනුවර මුල්ගම්පල බෝධියංගනමාවත්ත අංක දාසේනෙවසේ පදිංචි ඒ ගුණවර්ධන මැතුතුමේ ඇතුළු දරු පිරිසවිසුණුයි ඒ හැමද නාටමත් අපි හැමද නාටමත් මේ ධර්මාශරවන ධර්ම දේශනාමය පින. බුදු පසේබුදු මහරාත්මහෝත්තමයාණන් වහන්සේ නිවී සැනසී ප්‍රමණ වැඩවදාල උතු මමා මහනිවන් පිණිශම හේතුවාසනාවේවා කියන අදහසිං ධර්මශ්‍රවනය කරත්වා කෙලපයාරාධනා කරනෝ. පිහතුනි වර්ෂයක අවසම එලිපත්තේ තමයි අපි ඉන්නේ. දෙදස් විශේක වර්ෂයත් තවදිනකීපයකින් ඉවරයි. එතනින් පස්සේ නවවර්ෂයක් චුති පටි සම්බිධාවක් නැත චෘති පටිසන්ධයක් වගේ අපේ චුතවේම උපපත්තිය සනිටුහන් කරමින් පරණවර්ෂය ඉවරයි අලුත්වර්ෂයක් උදාවනවා. ප්‍ර්‍ය ප්‍රත්්‍යවේක්ෂාව කියල බුදසාසනය යම් නිර්ණායකයක් තියෙන. තලෝකාගුරු භාගතුන් වහන්සේගේ ඒ බුදශාසනය පරිහරණය කරන්න කැප පිරිස්සින්වා. කැපැඇත්තෝ. ඒ කැපැඇත්තෝ ගැන සටහන් වෙලා තියෙන එක සාමි පරිභෝගය එයට අයිති එ අය ඉල්ලන විපාක දැවඇත්තු බුදසාාසනයෙන් දානයක් පූජා කරලා එවගේ සංගාවාසයක් කදලා අටපිරිකර පූජා කරලා පාවාහංජුගල පූජා කරල යම් ආනිසංසයක් ඉල්ලෙන. ඒ ඉල්ලන ආනිසංසේ නැත් සේවකයෙක් තමාගේ සේවාව නිම කරලා ස්වාමයාගෙන් යම් වැටුපක්කිල්ලනවා. ඒ හොඳ දක්ෂ ස්වාම ඒ සේවකයා හිතුවටත් වැඩිය වැටුප දෙන්න සමර්තයි. මෙනි මේ වගේ බුදසාසනයේ ස්වාමි පරිභෝගය කියල එකක් තියනවා. අයිති ඒ අයිතියත්තෙක්ක රහතන් වහන්සේලා, බුදශාසනය පරිහරණය කරන්නේ ස්වාමි පරිභෝගය අයිතයේ පරිබෝගය හැටිය මෙවා සමහරලාට ඔ ඇතු දන්නේ නෑ. ඒවගේම තව පරිහරණය වන දායයාජ පරිහරණය. එක ඉසුර අයිතිය නැතිවනාට උරුමයක් තාත්තක ජාති පුතාට අයිති පුතාට උරුමයි. ඒවාහනේ තාත්තගේ නමට නෙවේ තියෙන්නේ. ඒවාහනේ පුතාගේ නමට නෙවේ තියෙන්නේ. ඒ නිවස පුතාගේ නමට නෙවෙේ තින්නේ. එක්කු අම්මගේ එක්කු තාත්තග නමට තින්. ඒ බැංකු ගිනම් එකක්වත් බැංකු කාඩ්ෙකක්ත් තමන්ගේ නමට මුකූත් නෑ. ඒ හම්බ කරන්නේ තාත්ත අම්මා. නමුත්ඒ පුතා එව පරිහරණය කරනවා ඒ දායා දෙයක් වසේ ගම්මගේ දේ පුතාට අයිති තාත්තගදේ පුතාට අයිතීගෙන්. ඒක හඳුනනවා දායාද පරිබෝගය. ඒ නම් මෙ සෝහංආදී, බුතුමන් වහන්සේලා මේ බුදශාසනය පරිහරණය කරන්නේ දායාදයක් වසෙන් බුදුපියාණන් වහන්සේගේ දේ බුදුපුතුන්ට අයිති දායාද පරිබෝගය. ඒ වගේම නිවරදි පරිබෝගය නිරවජ්්‍ය ැ ගෙදරක යම්කිසි හිතවතෙක්කින්වා නම් කම්කරුවක්කින්වා අනන් දැසිද්දස කම්කරවාදී මෙන්ම පිරිස එඒ නිවසේ තමන්ට වතුරබිලාවෙ නැතුනාට තමන් වතුරටිකන් නාගන්නවා. තමන්ගේ නමට ලයි්බිලාවෙ නැතුනාට තමන්ෆෑ එකත් දාගන්න. නමුත් කවුරුත් විරුද්ධ වෙන්නේ නෑ. එ නිවැරදි ඒ අයි නිවසේ ඉන්න කට්ටිය අයිතියක් නෑ උරුමෙකුත් නෑ නමුත් ඉන්න නිසා ඒ ඇයට පරිබෝකරන්න අවසරේ තියන. මේ වගේ නිරවද්‍ය පරිබෝගය කෙලෙක් කුත්තිය නබුද්ධ සාසන එඒනන් සෝවාන් නොවිච්ච කට්ටිය මගපල අවබෝධයක් නෑ නමුත් එ ඇත්තෝ බුදසාාසනයේ හැසිරෙන නිසා එයය නිවැරදිව ඒ පරිබෝ කරනාෑන යෝඩිසෝ මනසිකාරණය නුවනින්. සීලයේ වඩාගෙන සමාධය වඩාගෙන ප්‍රඥා වඩාගන්න මත්තට සෝවාංම බලාපොරොත්තුය මත්තට සකදාගාමිවීම බලාපොරොත්වෙන් ඉන්න පිරිස. බුදසාාසන ඉන්නපෑ අදනම් මේවා බොහොම ලිීලායි. මුත් අතීතයේ දවසක එදෙ මේ මහනවෙන්න ගිය යාලුත ඒ භික්‍ෂූන් වහන්සේලෑ නිර්ණයක නීති බොහොමයි. ඒ සග සත්තුව ඇන්ද ඇතිල්ලි කිසිදයක් දුන්නේඒ ගිහි කෙනෙක් වසයෙන් ඉන්න කාලය තුළ බිම තමයි නිදාගන් වුණේ. ඉදි ඔය අර දායක ඇත්තවන තිබ පැදුුරු කෑල්ලක් හම්බ වුණා. අඩුම්ඹ තරමේ එති කෙස්රවුල් බාණන රේසරයක් වත් දුන්න මේම සංගික ජාති ඒ සංගහක ජාති ගිියහත්වොන්න දෙන්න බැෑති කෝ රේ කොට්ටඉදලා. රේසරේ ඉදලාර බ්ලේට් අලදාන ඒව තිබ්බේ ඉදි මේ ඒ වගේදලා අි සම්පාධනය කරගන්නවල නිවාසොලින් ගෙන්න්න ගන්න ඕන දු්‍ය නෑ කිසිේ දෙයක්. ඒ හැමදේම සංගයා සතුයි සංගයාගයා යිති එකසාංගික ඉතින් ගිහඇත්ව වොන්න දෙන්න බෑන සංඝයායට දුන්නේීව ඒ මහා පරදරයක් තිබ්බ. අදනං ඉතිං ඒ වගානක් නේ අදෝ ඇත්තෝ සමහර වෙලාවට වෙනම ගිහි ඇත්වන්ට වෙනම කාවාට සදල කාමර හදල රූම් හදලා එහෙම තිබට අතීතය එහෙම ක්‍රමත් නෑ කැපකරු මහත්තයා වෙදානසාලාවක කෙලවරක ඒ කාමරේක තමයි හිටියේතේ ඒත එන්න තමයි ඔක්කෝම මහා ප්‍රභූවරු පවායිත එක්ක හස් වෙන්නේ ඒ කපකරු කුටි අසල පමණයි. ඉ දැම් බුද සාාසනයේ දෙවුණුයිනි ඒ දවුණුවත්ත එක්ක. එදි කෙසේ නමුත් පංගොත්තනි. එ නිවැරදිී පරිභෝගය, අයිතියක් නෑ සාමි පරිභහෝගකුත් නෙවෙයි එවගේ ඉසුරක්න අයිධිකාරෝ නෙවෙයිඒවගේ පියවරු මේ ලැබිච්ච දෙයක් විදිහට සලකගන්න සෝහංආදී උතුමෙකුත් නෙවෙෙහි.ඒවගේම මේ ඒ නිවසකඉන්න දරුවෝ තාත්තගේ ජාති පරිහරණයගන්නවාගේ පරිහරණය කරන්න බ නිවසකිඉන්න ඇත්තෝ නමුත්ේ තමන්ගේ නමටේව නැතිවුනාාට ඒ වැඩ කටයුතු කරගරන්න නිසා නිවරදි පරිබෝගියක්ත්තියයට. එදරින් පස්ස තව පරිභෝගයක් තියනවා මේ ඉන පරිබෝගය කියලා. නයට ඒන නයට ගන්නවා කියලා කියැන්න දැන් අපි බෝඩිම කනං ඉන්නේ තවකාලිකවනං අපිකිඉන්නේ එදස් අපි කියන අපි බිලාපු හම ගෙවන්නන් නයට අපිත විදුලිය දෙන්න අපට වතුර මීතරයේ අපි කොටහක්ග වන්නන් අපට දෙන්නේ ඇත්තු නමුත් නයට අපි අරගෙන පරිහරණය කරන්නවා නයට ගන්න. ඒ නයට ගන්න එකට ඉන්න පරිබෝගය කියලා කියන. එට පස්සෙ තව පරිබෝගයත්වන එක කිය බුදශාසනයි ඒ දායක ඇත්තු බලාපුොරොත්තන මට්ට මේ සේේක නැත්තං සමාධයක නැත්තං දියුණෝක තිවුණෝක නැත්තං බුදශාසනය උදාරතර හැසරේම් නැත්තං ඒ අධ්‍යාත්මයට අවශ්‍ය හැසරීමක් නැතුව අපි ඔ ඇත්තෝ බුදශාසනයේ පරිහරණය කරනවා නම් ඒ පරිහරණය ඒංගවාසය අප පාවිච්ච කරනවා නම් බුද් මන්දරය පාවිච්ච කරනවා නම් ඒ නායට දැම්ේම ගිහිත්තුොන්ටත් වලංගේ. පොඇත්තු බුද්ධමන්දරයට අද්දී ඒ බුද්මන්දරේ ඔඇත්තු භාගතුන් වහන්සේගේ සුගන්ද කුටියේ තමයි පරිහරණය කර. තමාගේ දහදියෙන් සමාගේ සෙමෙන් සොටුවෝලින් කිලිටෙන් ඒ අපවිත්‍ර කරද්දී ඔහැත්තුොන්ට අයිති අත්යෙන්න්න ඕන. ඒ අයිතිය තමයි මේ ස්වාමි පරිබෝග රහතන් වහන්සේලා මහන්සෑය වඳන්නේ යද්ද හෙදේ උදාර්තර සිතින් අයිතියෙන් ඒක යනෝ සෝහන් උතුමන් වහන්සේලා දායාද වසයෙන් යනවා ඒවගේ සීලවන්ත ගුණවන්ත උත්තම ෝ නිවැරදිී නිරවද්‍ය වසයෙන් එතෙන්න යොමු වෙනවා ඒවගේම එහෙම කිසිම ගුණයක් නැතු විකාරී ඔද්දල් වෙච්ච මනසිං ුත්තව විකාරී අදාසිං යනැත්තුන්ට දෙන්නේ මෙන්න මේ නයට ගැනීම පමණයි. නය පරිබෝගයක් ඒ කියැන්නේේ ඇත්තෝ ඒ විහාරයේ පරිබෝ කරන්න නය පරිහරණයක් බෝධිය පරිහරණය කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට සැදහැතගුණ නැත්තං අවශ්‍ය ප්‍රමාණයට සේලවන්ත භාවයක් නැත්තං. ඒ බෝධියයට ගැලපෙන ප්‍රමාණයට විහාරයට ගැලපෙන ප්‍රමාණයට චෛත්‍යයට ගැලපෙන ප්‍රමාණයට තමන්තුල බුදුගුණ දහම්ගුණ සංගගුණ නැත්තං දේසෙන් පුපුට පුපුට. තට තටයා කියන්නේ ඒන්න මේ රත්වෙච්ච කබලකට අබදැම්මාගේ පිපිරෙනම්. හිත නිතරම පුපුරු ගහනෝ. එක්ක තරහප. එක්කෝ රාග එක්ක කෙලේසියන්ගේ. මෙන මේ ආතුරවෙච්ච පිපිරිච්ච ගතියත් එක් හැසරෙනවා නං එක ඉන්න පරිබෝග නැත්ත මේ නයට ගැනීම. ඒ වගේම ඊළඟ කාරණාවතියනවා තීය පරිබෝග හොරාට කියන තමන්ට තමන්ගේ නිවසක් නෙවෙයි තමන්ගේ නිවසක් නැතුව තමන් ස්වාමි පරිභෝගයක් නෑ තමන්ගේ නිවෙසමියන්ගේ දරුවොත්නෙවෙයි එතවට තමන් දායාද පරිභෝගියක නුත්නෙවෙයි තමන් එහි වැඩ කටයුතු කරන දාසකම්කරවාදී ස්වභාවයක්ව හිතවත්කමකුත් නෑ නිවැරදි පරිභෝගයකුත් නෑ එද බස්සේ තමන්ගේඒ බෝඩිමකකිඉන්න අපි හම්බුුණ හම දෙන්නන් ගිවන්නම් කියලා මෙහෙම පරිහාරණයක් ඇත්ත අයට ගැනීම කුත්නෑ හොරාට ම ඉන්නවා ඒ වතුර ටික හිමිවෝ නැති අත්තරේ හොරාට ගන්නවා. ඒ වගේම විදුලියත් හොරාටගන්නවා. ඒකෙට කියන තීය පරිබෝගයේ. එතොට බුද්ධසාාසයනය පරිබෝග කිරම් කීත්තියෙනවාද පළමුවැන්න ස්වාමි පරිබෝගයේ දෙවන දායාද පරිබෝග තුන් ඇන්න නිවැරදි පරිබෝගයේ හතරවැන්න ඉන්න පරිබෝගයේ නයට පරිබෝකිරීම පස්ස ඇන්න තීය හොරාට පරිහරණය කිරීම. මේකේ නිවැරදි පරිබෝගය සහ ඉන පරිබෝගය කියන දෙක මහා වැරද්දක් නෙවේ නයට ගත්තො නය පියවන්නේ පෑ එ වගේම නිවැරදිව පරිරණයක නොවනනා වැරද්දක් නෑ කොහොමද බුදධශාසනයේ නිවැරදි පරිබෝගයේ සමහර වෙලාවට අවිසේක ලබන රජවරු අවිසේක ලබන රජවරු මිනිහි කරනවා මෙනිය කරනවා මේ වචන වදන් දෙනවා සරමන බ්‍රාක්්මණයන්ට මගේ රාජ්‍ය තුළ දරදිය කැපැයි කියලා. මොකද සීලවන්ත ගෙනවන්ත ශ්‍රරමණ බමුණාම් විමති හටගන්නවා නැත්තැ කුකුස් සටගන්නවා මේ වනාන්තරයේ රජුටයිති. රජු සන්තකයේ පවතන මේ වනන්තරයේ දරදය අපි ගත්තොත්තේම අපි හොරකමක්කරාද අපි ඉතිීය පරිබෝගයක් හොරාට. අරිහරණය කරාදෝ කියලා සැක ඇතියෙනවා. ඒ සිල්ල අදගුණුවත් පතුමන් වහන්සේලාට විමතියක් සැකයක් ඇති නොවෙන්න. ඇති නොවීම පිණිස ඒවක් කැයි කෙන. එතකොට මෙතන දැන්වන්න ප්‍රශ්නටිකක් නිර්මාණය වෙනවා. ඒ ප්‍රශ්්‍ර තමයි බුදධ සාාසටි ඒ බුද්ධ මන්දරේ වේවා බෝධිමණ්ඩලයකවේවා පොහත්තෝ අතීතයේ පැරණී භික්‍ෂූන් වහන්සේලා සහරලට පිින් පෙට්ටියත් කියලා තියෙන. ඒ විදුලි ආධාර ජල ආධාර මේ දෙර සමහර වෙලාවට ඔත්තොන්ට තිය ඇති එති තමන් දැ තමන් බෝධියයට පැංකලයක් දානවනං ඒ පැංකලෙත් පන්සලේනංඒවගේ ටැප්ප එකත් පන්සලේනං වතුරත් පන්සලේනං ඒ වතුරවලට වියදංකරන්නේසාංගික ජාතිනං ඒ සංඝයාගේ දෙයක් ඔය ඇත්තු කරාමය වක්කරගෙන පූජා කරට ඔයත්තුූ අර බලාපොරොත් වෙන. එ පින සිද්ධවේ. ඔයත්තු ගිහලා විහාරමන්දරයේ ලයිට් එකදානු. ආලෝකයේ ලැබිච්චක ඇත්තයි. නමුත් ඒකේ බිල බලුප්පක පන්සලේනම්ඒවගේ ඒවගේ බිලගෙවන්නේ භික්‍ෂූන් වහන්සේලා නම් තමාට එතනීතින් ක්‍රියාවක් පමණයි. ඒ ක්‍රියාවත් එෙක්ක, ඒවට සුදුසු නැත්තම් මේ පරිහරණයට සුදුස දෑ ඒකට අවශ්‍ය සීලබන්ත භාාවයක් තියෙනවානම්. එකට අවශ්‍ය බුදුගුණයක් තියෙනනං ඔයත්තුොන්ට නිවරදි පරිබෝගයක් වල්. නමතේ ලට්ක දාගත්ත කෙලෙස් වැඩ කරනම් බුද්ධබන්දර ඇතුළේ තමාට තමාම ගන්න රූපයකට අවශ්‍ය පසුබිම ගැන කෙනෙට්ට ඒ පොටොඒක දාරන්න ගන්න පොටොක්ක පසුබිම හදාගන්නන ඇ ැත්ත රගේට දේශයට කෙලෙස් වැඩකරනං ඒදාගන ඒ බුදුහාමුදුරුවෝ බලාගන්නේ මින් මෙිතන ප්‍රශ්න ගොඩාක්තියන. අපට මගහැරෙන ජාති. එදකොට අපි බෝධියයට පැන්වක්කරා අපේ අපලේ දුරුවවෙන්න කෙළ හිතුවට ඉේ ගිහිල්ල ක්‍රියාවක්කරා පමණයි. පැනුත් පන්සලේ කලෙත් පන්සලේ කලාමිත් පන්සලේ ඉ ඔක්කෝව පන්සලේ ජාති අරගන යම් කර්ථාවේක නියලුුණා. බෝධයට පැන්දාපක පවක් නෙවෙේ. නමුත් තමන්ට අභිමතාර්ථය සාධනයට ඒ ඉලක්ක ගතව කරගන්න පුළුවන්ද. එති මේවට තියෙන දවසේ භික්ෂූන් වහන්සල හදාගත්ත ක්‍රමයන්. ඒ ක්‍රමේ තමයි ප්‍රත්්‍යවේක්ෂාව. ඒ ප්‍රත්්‍යවේක්ෂාව තුළ ඒ දැන් නිවැරදි පරිබොහෝගේට අවශ්‍යශීලය තිබ්බට ප්‍රමාණුවත් මදිී එ පරිාරණය කරත් දැන් සිවර බදුරජාණන් වහන්සේ අයිති. ඒ භාගතුන් වහන්සේට අයිති සිවර පරිහරණය කරද මයා පච්චවෙක්කිිත්වා නැත්තයි සිවර පොරෝණවාරයේ මිනී කරනා පටිසංකා යෝනසු චීවරම් පටිසේවාමී යාාවදේව සීතස්ස පටිගාතාය උන්හන්ස පටිගාතාය දන්ස මකසවාතා තප සිෙරින් සපසම්පස්සා නම් පඩිගාතාය යාවදේව හිරිකෝපීන පටිච්චාදනත්තං. මේ තමයි ප්‍රත්්‍යවේක්ෂාව ඒ ප්‍රත්්‍යවේක්ෂාව කෙලකන්න මම ඒ සූරප පොරෝණවාරයක් ගානේ පඩිංක යනු ෝසේ නසනම් පිසේවාමි සැෙනස්සොනක් පාච්චි කරන වාරයක් ගානේ. පඩිසංක යෝනුසෝ පිණ පාතම් පිසේවාමේ ආහාරයක් ආහාරයට ගන්න වෙලාවේ. මෙන මේවිදිටම යනුසෝ මනසිකාරයමේ ආහාරය ගන්න එනමදායන මණ්ඩනා අයන විභූසණය ආවදේවී මසකායස්ස ට්‍රිතියායාපනය විහින්සු පරතියා බ්‍රක්මචාරයනු ග්‍රාය ආදී වසේ මිනි කරවා ම බමසරටාන ග්‍රාපිනිස මදේවදන්න නෙවෙේ. අඩු ැපපුර ගන්න නෙවයි මෙෙම මෙහෙම මේ ආහාරය ගන්න. ඉඩවස්සේ ගිලම්පසක් පරිහරණය කර අදදිි පරිසංග යෝනිසු ගිලාන පච්ච බේසාජ්්‍ය පරික්කාරව පරිිසේවාමී යාවදේ උපන්නානං වවෙයි ආවාධිකාන වේදනානම් පරිගාතාය නැත්ත ඉපදී තිබෙන්න්න වූ උපදින්නා වූ වේදනාවන් සමහන්කරගැනීම සඳහා මන්ම ගිලම්පස පවිච්චි කරනවා පරිහරණය කරන. විශේෂයෙන් පරිහාරය කරන සේනාසනද මෙම සම්බන්ධ නු මෙමයි. ඒ තමයි නිවැරදි පරිබෝකයේ බුද්ධ සාාසනයේ පරිහරණය කරද එතකොට සංඥාය පදවා මේ මගේ නෙව මගේ කියලා ගන්න ප තකට ලොකු තරහවක්ෙන් නෑ මේ අප යෝනිසෝ මනසිකාාර මේ සවර පාවිච්චි කරන්නේ ලජ්‍යහසාගත හිස්ථාන හගන් මේ සේනාසනයේ පාවිච්චි කරන්නේ සේතලමුලුසුම විවිධ අරමුණු කරා යන සිත එක තැනක තියාගන්න. ඇ එතකොට අර මකුභාවේ සේනාසන ආදාහනාග්‍රයිපි මගේ පන්සල මේ මගේ ආවාසෙ මේ මගේ කාමරි මේ කෞද මං අකමැත්තෙන් මේ මගේ පන්සල අක්‍රමණය කරන්න මගේ පන්සලට එන්න කියලා මේ මමායනේ එමනත්තං අපේ පන්සල කෞුද අපේ පන්සට පිටගමෙන්ආාවේ පිටදායක වෙන්නේ ඇයි ඇයි කරදර කරන්න එහමකෝමයි කෙලාර මමායිනයක්ත්්‍යන මේ අපේ සීයහදපු බුදු පිළිමේ මේ අපේ මුත්තාහදපු බුද්ධමන්දෙරේ මේ කවුද මේ හුණ ගාන්නන්නේ ම අපේ අවසරයක් නැතව කොහොදම කරන්න කියලා මේ තියෙන හා මමහයනයක් තියෙනවන.ඒ වියුරුවක් තියෙනවා. ඒ වියරුව පොදුභාවයට හැරෙනවා. එක ඇන්න දර්සනී හිත් පහදවන්න ජාතිතයේ නොන හොරහතුර ඉන්න ක ඇත්තයි. නමුත් ඉතිං අතීතේ මනුස්සෙට්ට බනමඩුවේ නිදහස ඉන්න පුළුවන් ක්‍රමයක් තිබ අදඒ ක්‍රමේ නෑපිින්ට. අතීතයේ දවසක ඇති මේවා මේ මහපොළො පැළ කරන්න බැරි මට්ටමටන ඇති වෙලා. එ බුද්ධ කාලෙ ක්‍රමේට්ට හෙතුවග අපි යන්න ගියයි කියලා. බුද්ධ කාලේ භාගතුන් වහන්සේගේ අතීතයේ ගේ්‍යාග්‍යාගාන පින්ඩ පාති වැඩලා විල්ලායක් හැඳීඳගෙන ඒවා අද පොත්තුල පමණයිඒ මහා දර්ශනීයේ සිද්ධි. අපවි චිත්තරූප මනනා බිතිසුතුුවන් වල එක් හසු කරන නමුත් මහපළො පැළකරන්න බැපිට. ඒහව යන්නගේ හිල්ලා අපිම හොඳ පාඩා ඉංඟරගෙන තියෙන. යතිීතයේ දවස හ මේ භාගතුන් වහන්සේ ක්‍රමයට මමච්චන්න ඕන කියලා පින්න පාති යන්න බෑ ඒ මහා අදි පුනේ හතර උස බල්ලු වේගග විල්ල ඇඟට පයින්න ඉතින් කරන්න දෙයක් නෑ ඉතින් දුවන්නත් බෑනිි. නමුත් ඒ මිනිස්ස ඇවිල්ල ඇතින් මේ දන්න ඇද නේ ඉති මේකම බල්ලු ඉන්වගල බෝඩ් බල බලාග වල්ල ල පිටි පාතව වඩින්න බෑනි ආහාරට්කක් කරගෙන ල්ල අයක් මැද ඉද ගනිදේ ල් අය වතුරු බොන්න බෑහ බොන්නඩ පුලුවන්කි මුක එදකොට මිනිස්ොක්කෝම අමතු සත එදහා දැක්වගේ අරහාමුදුරුන්ට මොකක් වෙලාද බන්දන්න. මෙහෙම එහෙම කෙතින් ගහක් කැර ඉද්දැදදිට වැල් ගාන ඉඩන්ගාන බලාගෙන ඉන්නවා. නිදහසේ ඒ ගහක් මුල සැත පෙන්නවත් නෑ. ඇයි ඒ වහන්සේට පන්සලක් නැද්ද. මොකදද මේ කරන්න අපට බයයින්නේට සැකයින්න අපේ ගැනුදරුත්තින්නවා. හි සමාජතයන මතේ. ඒ ඊට පස්සේ ග්‍රාමසයක මහත්තුරේනවා ඇවි ලයිඩිින්ටි බලන වහන්ේ මොන නිකායියද කොහහි දන්ද වැඩියක බල ලයිඩින්ට ඇයි මේ වැඩිය මේ රක්ෂිතයක් මේකට එන්ද එම අවසරන ඉරහස නෑමේ දවසත් දෙක් වනන්තරේ බොහොම මටසිිටුයි මහත්ව ඒ වනේ චුත්්තක් ඉඳල භාවනා කර අයන්න ගමන්න හැබ උදුරදු තලයක්ව ගහන්න තහනම් නිකායි අවසර ලිපියක් ෝන මේ භික්‍ෂූන් වහන්සේට මේ පරිීක්ෂණ ගමනක ියලෙන්ට අවසර දෙන්න කිය හෙම නැත්තා මේ පාදේශීය සංඝයක්ගේ අවසරලූමක් ඕන අවට ළඟ පන්සල දැනුවත් කරාද. ඉති මේ වගේ මහා ප්‍රශ්න ගොඩයි. ඉති මේ සාාලාවක හිටියත් මුරේට කවරල් උවහන්සේ අපේ ගමට ආගන්තුකයි ඇයිදන්න ආේ හොහෙද මේ යන්න පන්සලන්න ඇත පොට්ටනි කාරයෙක්නේද. ඉතින් එහම කියලා ඇති මුරේටත් එක්ක නෙත් දෙන්නේෙක් ඇති අර ඔක්කෝටමති අයිඩංච නැත්තම් සගේ හැඳනුම් පත්‍රේ බෙල්ල එල්ලගෙන. ඉන්න වෙන්න භාාවන කරන්න එම නැත්ත හැමෝම කතාකර ඒ ග්‍රමමා රක්ෂකත්තු පොලිස්ත පාර්ථමේත්තත්තු ග්‍රමණ විධාරරි ්‍රාම පෝජක සමෘධ කෝමැවිල්ලා ඉ ගංගොල සංවිධානතියන ආරක්ෂක කමිටු. ඒවෙන් ඇවිල්ල ප්‍රශ්න කන අඇයි ඒ ඉන්න බෑ මේක අවසර නැතු ඉන්න බෑ කියලා. එනිසා අද ඒ සිතු අංගොලල්ට සීමාවච්චේ ගමන. ඒ භික්‍ෂු ජීවිතයේ මේ ලංකාවේ බෞද්දධරටවලත්. මහපොලවේ පැළවෙලා පැල කරන්න ද කරන්නාව ගොඩා ප්‍රශ්න නිර්මාණය වනයි භික්ෂූන් වහන්සේට මහනකමනෙවේ යර එ නිලාරීන්ට උත්තර දි අඩින්ඩි පෙන්න්න පෙන් නිකායෙන් අම් ච්ච ලූම් පෙන් පෙන්න තමයි ඉන්න වෙන්න පෙන්ද. ඇති මේවත් එක්ක අපේ සංස්කෘතික ක්‍රමය වැරදි භාවිතාවට යොමූනයම පින්ගතන මේ මෙිනිහ කිරීම ප්‍රත්්‍යවේක්ෂාව නැති නිසා. ප්‍රත්්‍රවේක්ෂාව කරණන් අදටත් සමහර වෙලාවට මේ අර්ථනෑ නමුත් මේ සජ්ජානා කරනවා. තැව සිල් ලඇත්තුව එහෙම අරතයත් දන්න ඉති බට්ටික වෙදාගෙන සීල දවසට පඩි සංකායෝනිසෝ පිණ්ඩ පාතම් පටිසේවාමී කියලා නැත්තම් මම මේ ආහාරය ගන්නේ මදේ වඩාන නෙවෙේ ලස්සන වෙන්න නෙවේ අඩු තැම්පොරන්න නෙවෙයි ඒවගේම මේ උතුම් ශාසන බ්‍රක්්මචාරී සීලවන්ත භාවේ දිගට මාරක්ෂා කරගන්න මාමේ ආහාරය ගන්නේ. මෙ ආහාර ආපූ තේජෝවායෝ පටවිකෙන සතරමාධාතුන් ඒ හැදල තිෙන්නේ උදරේවෝද. ආපූතේජෝ වයෝ පටවිකෙන සතමාදාාතුන් හදලතියෙන ආහාරෙ උදරේයට යන බවදන්නෙ නෑ උදරේට ආහාරයක් ආපු බවදන්නෑ ධාතුවසයෙන් නෝනුන්ගේ අපෙක්ෂාවක් නැත. ඒ රේ තවස්වල්ප වෙලාවකින් බලුවමනයක්ක් සභායට පත්වන පැසිච්චා හාර සූජි භාාවයට පත්වයෙන පිළිකුලඇ දුගදයි. මේ විදිහේ ය මැනහි කිරීමක් සිද්ධ කරලා එහස හොඳටකම්. ඒ එහෙම නෙමේ පිගතුනතින්. ඒ ඇන්න පිඩක් පිඩක්ගානය. ඒ යෝනිසෝ මනසකාරය පත්ත සංඥී පිණඩ පාතම් පටේක් ගගේෙත්තාමීත්්‍යී සිික්කාකරණය පාත්‍රයේ සම්බන්ධයෙන් හාත්පස යොමුවෙච්ච සටහනැක් ඇතුෝන ආහාරි ගැන ආහාරයට ගරු කරන්නු. ග වටපිට බලබලා එහෙම ආහාර පිළිගන්න බෑ ඒකට වටනක මත් දෙෙන්න්න ඕන ගරු කරන්න. ඒ ගරුත්තේ තුළතමයි ඒක පිළිබඳ නිසි සංඥාවන්. යහාර ගනිදදිත්ව ඇත්තු හාරය ගන්නේ තරහාාව වෛදේ ක්‍රෝධයේ ද්වේසි අත්තෙක්ක වෙන අරමුණු ගොඩාක් මිඳගන ඒක කියන්න රූපහණිය දාගන. ඒ ආහාර ගන්න වෙලාවම තම ප්‍රවෘති හ ටෙලින අට්ටියයන්න. ඒ වගේ රහා ඒවගේ දේශය ඒවගේ තරහවත් කලවන් කරගෙන විකාරී විදියට වටපිට බලබලා අර වදුරු ප්‍රතිපදාවෙන් තමයි ඔඇත්තුව ආහාරගන්න ඒ ඇගට පත්තිියන් වෙන්නන්නේ කොච්චලද ජීරණය වෙන්න කොච්චද කියලා හවිිධන්න න. ඉ ඒවත් දේශයත් එෙක්ක කලවන් කළලා ලුණුවෙනුවටට තරාව ඒවගේ මිනිස්වනුවට රාගේ ඔක්කූම් කලවන් කළ ආහාර ඇගේ. එක් අහසකිරීමත් එක්කේ ආහාර ක්‍රියත්මක වෙන්නෙත් ඒ විදිහයට දේශෙන්නන්ගේඒ ආහාරය ගන්නේ තරහෙන්න්නන් රාගෙන්න්නන්ගේ ආහාරය ගන්න තින් ඒ රාග අවශ්‍ය ජාති තමයි දේශේ දැවස්ස හරත්වීම තමයි හදලති. ඒනිසා තමයි භික්‍ෂූන් වහන්සලාට ආහාර ගනිද්දි ඔහැත්තු ඔය හැම දානයක් පූජා කරද්දි ආශිංෂ නාශුරාධකන ආයනම් වැදගන්න ආශුරාධගන්න කියෙලා අභිවාදන සීලස්සේෙ ෙම ආශුරාධ කරන ආශුරාධ කරදදි හදවත මෛත්‍රී. ඊට පස්සේ යෝනු සෝමන සකාරය මේ ආහාරයගන්න මදේ වඩන්න ලස්සන වෙන්න නේ අු ැපරෝ ගන්න වේ මේ බඩගින්න කියන වේදනාව දුර කරගන්නයි උතුම් බම සරට අනුග්‍රාපි නිසාා කියල නීහිකරද එක අර සැර විස මැරිලයනෝ. එති මේක තමයි නිවැරදි පරිබෝග මේ ගිහඇත්වොට අත්චදාලයි. පැවිදවොන්ට විතරක් අමුතු නිවනක්න ඒ නිවන දිග පලල්ල අඩු වැඩියක් නෑ පැවිද්දන්ට. ගිහන්ට චටි පොඩිනිවනකුත්? පැවිද්දාට ලොකනිවනකුත් එහෙම එකක් නෑ. කතවට ඔය ඇත්තුන්ගේ පිංවල ආනිසංස අඩවීමකුත් පැවිදි පිංවල ආනිසංස වැඩිවීමකුත් එහෙම මේ තමාගේ නිවටට හෝ සුගතියට හෝ වැඩියෙන් කරා අඩුවෙන් කරා කියලා එහෙම වෙනසක් නෑ අපි ඔක්කෝම සමාන්ධයට සමවැදිද්දිී එකයිඒවගේ චතුරත අධ්‍යානය එකයි. නිවන සෝහං ආදී මඟ පලේ කයි ඒවට දරන වෑයෙන් පැවිද්දග වැඩී ඔඇත්තුන්ගේ අඩුයි. එේඒ වෑයම සමහරවලාට පැවිද්දන්ගේ අඩුයි ඔඇත්තුන්ගගේ වැඩි දැන්තියන ක්‍රමයත්ක පිඟතුනේ මෙන මේ බුදශාසනය පරිහරණය කරද්දි ජෝනිසෝ මනසිකාරයක්ත්තක්. නුවනින් ගුත්තව ඒ බුදශාසනය පරිහරණය කරේ නැත්තං ඔඇත්තුන්ට සාමි පරිබෝගයට කිටුවෙන් බැ. ඇත්වන්ට දායාද පරිබෝගයට කිටුවෙන්න බෑ හැබ වැත්වොන්න පුළුවන් නිරවජ්්‍ය නිවරදි පරිබෝගයට කිට්ටු වෙන්න එවගේම ඉන්න පරිබෝගයට කිට්ටවෙන්න හැබැයි දැන්තේන තෙය පරිබෝගය හොට හොරාට පරිහරණය කිරීම. එතිඒ ගන්න අතරතුර මේ අයිතියේ මනසිකාරයේ දැන් ආහාරය සම්බන්ධයෙන් මිනිය කළ බලන්න ඒක මිනිහිකරේ නැත්තං යොනසෝ මනසකාරයේ දානටික ගත්ත නැත්තං. ඒ පැන්ටික ගත්ත නැත්තං. ඒ සිවර පෙවේ නැත්තං ඔන්න නිවැරදි පරිබෝගයෙන් පරිබාහිරයි යා සෝවාන් වෙලා නැත්තං. මේ යෝනුසෝ මනකාරයෙන් සිවර පරවගත්ත නැත්තම් නිරදි පරිෝය නිවැරදි පරිබෝගෙන් තමයි යොනසෝ මනසිරෙන් අ ප්‍රත්්‍යවේක්ෂාවෙන් ඒ පරිහරණය කිරීම. ප්‍රත්්‍යවක්ෂාවෙන් පරිහරණය කරේ නැත්තං. එට ඒ පරිභෝගයේ නෑයට ගත්ත යනො එ න අයි ඒ දවස ඇතුළත ගෙවන්නොත්. ඒ නය ගෙවන්න භික්‍ෂූන් වහන්සේලා ක්‍රමයක් කදාගත්තා ඒ තමයි පඩිසංකා යෝනසෝ කියන එකට මයා අපෙච්ච වෙක්කෙට්ට. මයා මාවිසිය අපෙක්කෙත් එකයන්නේ ප්‍රත්්‍රවේක්ෂා නොකරන් අසිහයිෙන් උත්තව යම් සවරක් පාවිච්චි කරාද ඒ හැම පරිභෝගයක්ම එකන ඇත්තුන්ටත් මේක ලුවන්. දවසා අවසානයේ මා විසින් බුදශාසනය අද පන්සල් ග හිල්ලා බුද්ධමන්දරයේ පාවිච්ච කරද ඒ පවිච්ච කරේ ශ්‍රද්ධාදී ගුණදාාවම් වඩාගැනීම පිණිස්ස. චෛත්‍ය පරිහරණය කරාද හිදේඒකේ අර යම් සංස්කෘතියක් හැදවා බෝපත් බෝමුල් මට පෑගෙනවා බෝරජජුනේ මගේ පෞවාරවනවා. ඇති මේක පිළිබඳ විවාදයක් ආවා එහෙම පුළුවන්ද පව්වාරවන්න කියලා හිෙදේ ඒ. සංස්කෘතිය හා බැඳීගිය කවිනෙ. හෙට පස්සේ එතිම් අමාමෑණී මේ භාගතුන් වහන්සි ස්ත්‍රීලින්ෙන් ආමන්ත්‍රණය කිරියීම හොඳන. එහෙම පාණ්ඩිත්ත්‍ය භාවයට දැම්ම සමහර වෙලාවට ඔ ඇත්තුව පොච් කියවද්දි අසරණ භාවයට පත්වෙන්න පුළුවන්. අසරණ භාවයට පත්තනා ගෑන සමහර වචන සමහර වචන මේ අබ්ධාතුව සිංහලන්ගේ ස්වාමීන් ආහන්සේලාගේ විසතුරු නුවන ගැන පෙන්නන්න එහෙම සටහන් කරලා තියෙන අබ්ධාතුවගැෙන ආපෝදාත්. එතට සමහර වචන මේ පාලයේ තේරෙනවා සිංහල භාසාාවෙන් කිව්ව හම නොතේරෙන ගතිය නොතේරන ගතියට හේතු අර බරසාර වචනඒ වැරද්දක් නෑ එවැ එ හසු කිරීම නිසා අපට සමහර කරුණකාරන්න හදියට ගලපගන්න බැරි ගතියක්ගෙනවානි ඒ දියට තරෙන් නැත්තංඒ පාණ්ඩිත්්‍ය භාවේ විසදුර භාවය එක්කාසුනන්ට අපිට මේ කියන කාරණාව තේරෙන් නැත්තං එතැන අපට ප්‍රශ්නයක් තියනවන පිංගතුන ඒවා නිරාකරණය වෙන විදියට අපිම යෝනිසෝ මනසිකාරය හදාගන්න ඕන ඒ යෝනිසෝ මනසසිකාරය හදාගන්න නම් මේ දක්ෂතාවේ නැත්ත ඒ දවස පුරාවට වේවා භික්‍ෂූන් වහන්සේලාගේ ඒ දින චරියාාව එක් හසු කරලා අප අපේ ජීවිතවලට එක් හසු කරගන්න ඕන කොහොමද අතීතයේ භික්‍ෂූන් වහන්සේලාය දවසගෙව්වේ. එ නිවර දිවිදියට දවසගෙව්වේ. අපිටත් කොහොමද ගවන්න තියන්න දැවඇත්තුන්ටත් ඒ බුද්ධමන්දරීකට ගානං බෝධයක් පරිහරණය කරාන චෛත්‍යයක් පරිහරණය කරාන බුදධහසනය යම්ම දෙයක් පරිහරණය කරානං. හිදි ඒක අර ඉන්න පරිබෝගයට අස්සුවෙන් ඇතු වෙන්න පුලුවන් දවසේ අවසාන හරියේ මං අද දවසේ. ඒ ද මේ ප්‍රත්්‍යවෙක්ෂා කරනු. සහිපත් කරවන. ඒ වගේම ඒ දවස්සේ කරන්න බැරුණානන් උදෑසන කාලේ අරුණු උදාවට පළමුව මේ කටුත් සම්පාධනයකට හතුයි. භික්‍ෂූන් අහන්සෙලා මේකරන දැම්ම එක මැනිහ කිරියමක් ප්‍රත්්‍යවේක්ෂාවක් නැත නිසා පොදුභාවයෙන් කොච්චර දුරස්වුනාද. ඒ යෝනනිසෝ මනිස්කාරය නැති ප පිවල කොච ඇත්තු වනම්. මතක්ක මේ වර්ය මේ වර්සය මිනිහි කළ බලන් දැම් ඔඇත්තොන්ට ඉදිරි දවස්කිීපයේ යම් සිහිපක්කිරිය මක්කරගන්න පුළ මේ වර්ශය පුරාවට අවිකොච්චර කෙලෙස් කඳු ගොඩගා ගත්තද කොච්චර පින් කඳු ගොඩගහා ගත්තද ඒ ප්‍රත්්‍යවේක්ෂාව ඒවෙලාව ප්‍රත්්‍යවේක්ෂා කරන්නු ඒලාය බැරිවුනානන්ගේ යාමේ ප්‍රතිවේක්ෂා කරන්න වන ඒ යාමේ බැරවුණනන්ගේ දවසේ ප්‍රත්ති වේක්ෂා කරන්න ඕන ඒ දවසේ බැරවුණනන් අඩුමතරමේ ඒ මාසේ ඒ වර්ෂයවත් අවසානයේ කෙලෙස් කඳුටික ලෙහෙලදාන්න ඕන. දල්්‍ය කරගන්නෝ දෙැඩිකරගන්න ඕන මට මේ කාලය තුළ මේ වර්ෂය පුරාවට මම සතුන් කොච්චර ගාතනය කරන්න ඇදද. මේ වර්ෂය පුරාවට මං කොච්චර බුරු කියන්න ඇද්ද. මේ වර්ෂය පුරාවට කොචර හොරකං කරන්න ඇැද. හෙ ඒවා සමහර ඒවා මේ ඔඇත්තු ඇඟ හිරිවට්ට ගනී ඉති මෙහෙම ගෙවන්න බෑනේ. ද මේ බෝධියයට වතුර ටිකක් මේ පන්සලෙන් ගණ්ඩත් හොඳ නැතිලු. හෙදවට අපි ගෙවන්නැතු අපි පන්සලේ ලයිට්ටක බුද්ධ වන්දරේ ආලෝකරන්න යිට්ක දැම්මත් ඒක ඇති දෙයක් නැතුළු. එතකොටට මේ ඔක්කෝම ක්කෝම අපි නිිහෙම කරන්න ගොත් ඉති අමාරුණන් අමාරුයි. අමාහරී පිංගතු. ඒ සරල දෙයක් නෙවේ. මේ අපි අතරේ මේ මහාජන සමාගම නියගිහිල්ලා නැමති ඉපදනවා කියන්න මේ මහපොලොවහා සමාන සත්්‍ය සමාගම මියගිල්ලක් නියපිට පස් වගේ සුළු ප්‍රමාණයක් තමයි නැවත සුගතේප දෙෙන්නේ. එදවට අපි මේ මහපොලෝ වගේ මියාන ප්‍රමාණයට එකතු වෙනවා. දර නිය අගතියන පස් වගේඒ සුළු ප්‍රමාණයට එකතු වෙනවාද. මෙවා සරල නෑ? ඒ අමාරුකම නිසා තමයි දුර්ල බය කලකන්. එතවට ඔයත්වොන්න පුළුවන් මේ වර්ශයහි උපදවකන්න. මොනා දුපදුව ගන්න පුළුවන්කම තියන්න මට මේ වර්සය මන් සද්ධාව දෙවුණු කරගත් අද ශ්‍රද්ධාවෙන් පිරිහුණාද. ප්‍රඥාවෙන් දිවුණුනාන්ද ප්‍ර්ඥාවෙන් පිරිහුුණාද ධාන අධ්‍යාශයෙන් දියුණුුණනාද ධාන අධ්‍යාසයෙන් පිරිහුණනාද. එතවට බෞ්බෝග සම්පත්ති රිහිරනය ද උනුවට පත්තුුණවාද පිරිහුණාද. මේආදී වසෙන් ගොයත්තුන්ේ යම් තුලනයකට එන්න පුළුවන් යම් මිනීකිරේ මක් සිද්ද කරගත් ොත් එහෙනම් මේ වර්සය මම කෙලෙස් බරිතවර්සයක් විදිහර තමයි ගෙවිච්චි ගෙවල දැම්මේ. එම නැත්තං කෙලෙ සඩු වර්සයක් විදිහර තමයි මගේ මේ වර්සය ගිවිලගිය කියලා ප්‍රත්්‍යවේක්ෂා කරලා ඊළඟ වර්සයට දහලය කරගන්න දැඩි කරගන්න. මම. මේ වර්ෂයේ ම මෙහෙම පින්කං කරන මේ විදි පින්කං කරනවා. සමහර වෙලාවට හිදි දැන් මෙනී කළ බල එක නොුවන කෙනෙකව ජපානේ මහත්තේ ජපානේ පදිංචි තැනැත්තා මහන වෙලා ජපන්ජාත්. වෙසක් පෝය දවසක සජීවී වැරසටහන කරූපහනිවලින් දැකළ. එකඇන්න මේ දැව්දෑසන කරන්නේ දන්සැල් ගැනනේ විස්තර හිති මහාපෝලිින් හදාගන අීති සිද්ධිය මහා පොලිින් හදාගෙන ඉන්න ස්වභාව දැකළ අරහර මනුව දර ලංකාේ වෙන්න කරම්. ඉට පස්සේ දැනුවක් කර ඔය ලංකාවේ දන්සලත් දෙවා දන්සල් දෙෙනවා ැන ගේ ඒ කියන්නේ එකැන කන්න දෙනවා. ඇයිඒ මේ දුප්පත් මිනිස්සන්වා කන්න බැරි යාචකාදී පිරිසින්වා ඒ පිරිසට මේ කන්න දෙනයි. මහා අපරාධයක්න මේ ශ්‍රේෂත දවස සිද් කර. නසයන්ගේ අකුසල් වේගන්ට ඒ මනස්සව කණඩ නැතුවේ පපදදුුණා. එදේ කන්න නැතුව එපදනාා නන්ගේ අකුසල් වේගේ සුද්ධ කරගන්න දෙඩ අවස්ථාවත්වනවා ඒ පෝයේ දවසවත් දන්දීලා වෙසපපෝයේ දවසේ අපි දෙන්න නෙවේන බලන්නේ අපි හැමෝම කොහෙෙන් අරි ගන්නා යිස්ක්‍රීං එකක්කම සොප්පිකක්බොම දන්සලකින්කට දැයි හිත රිදවගෙනඉන්නේ මේ වෙසක් පෝයේ නැතිහින් දනවේ දසල් නැතිනිසා. වෙසක් පෝයේ තියන? වෙසප්පෝයක නක තියෙන්නේ හදවත තමන් සේලයක පීටලා නංගන්නේ තමන් ප්‍රතිපත්තියක ඉන්නවා නං ඒ ප්‍රතිපත්තියට සේලයට බාධාවක් නැව සංචාරණ සේීම නීති ඇදර නීති වුව මේ ඉව බාධාවක් නෑැපිගතුන්. නමුත් වෙලාතියෙන්නේ අර එලියට බැහැලා කාගිහරයගේ දැවිට දැවිට හැපතිි හැ්පි තැරදි තැනද අපට මේ පෝලිමේ දලා කන්න නෑ. දංසල් එකක දොන ඇතකොට වෙසප්පෝය දවසේ. මේ භාගතන් වහන්සේ මුලු ලෝකයේ මත්තරල අත්හරලා තමයි මේ අත්තහරීම පුරුදු කරලා තමයි ඒ බුදු බව සාස්සාත් කරගත්ත ඒ දවසේ අපි දන්දෙනවද නැත්තන් දං කනවද. දන්සල්ලොලින් කකා යන ගමනත්තියෙන්නේ එදේ ශ්‍රේෂ්, දවස් කිලිටි කරගෙන අපි වෙනම ක්‍රමයකට. යන ගතියත් තමයි ඇතියෙන්නේ. එතිෙන් මේ දෙනැඇත්ොත්හෙමයි. දැනැත්තු සමහරවෙලාවට ඒ සීලයක් නෑ ගුණයක් නෑ පරුසාවාචා සම්පප්පලාපා ආදිි ඔක්කොමක් කලවන් කරගන ඉතින් මේ පොය දවස ඇගේ මහන්සේ දවස්කීපියයක් මහන්සේවෙලා මහන්සවෙල වැඩ කරේ එහෙමින්න්නවා. සමාරවෙලාටඒ මුක්්‍ය පරමාර්ත්තය එන්නේෙ. දැ දාන දෙන වෙලාවට ඔඇත්තෝ රාත්‍රයේ පුරාවට, ඥාති සංග්‍රහ ඔක්කෝම කරලා එල්ලි වෙනකං ඇහැරල ඉඳලා. ධනේ හදලා හැබැයි, භික්ෂූන් වහසේලා පංචසීලයේ සමාධන් කරලා අනුසාසන කර අද බුදි. සිල්ලඇත්තොත් එහෙම. ඒ සිල් ඇත්තුොන්ට අධාන හදාගෙන උක්කුවෝ මහන්සවෙලා ඇවිල්ලර උපරිම තැන අනුසාසනා කරලා පැංවරල පින් අනමෝදන් කරන තැන අර සැපසේ ඇස් දෙක පයාාගෙන වෙනම තිීනමිද්ද ලෝකකි. ඇති මේවා අි සුදකරගන්න ඕන පින්ගතුර. කවරු සුද්ද කර දෙනෙ නෑ. අපි ඉතානන්වා නං මේවා ඊළංඟ බව චුට්ටස් සුද්ද කරගන්නවා දැම් මේ බොරු කියන එක කියාගෙන යනවා හොරකංකර එක නවත්තන ඊළඟාත්ම බොරු කියන එක නවත්තනවා එදවට හොරකං කිරීමත් නැවතිෙනවා බොරු කියන එකත් නැවතෙනවා. ඊළඟාත්ම මද්‍රවේ භාවිතයනුත් වලකෙනවා ඊළඟාත් මේ පරදාාරශය වෙනුත් මේ විදිහයට මං එකින් එක එකින් එක ටිකටික ඔක්කූ මෝයකිව්වට එක වැර කොරගන්න බෑ ටිකටික මං මේක කරගෙන යන්නන් කියල සැලසුන් හදාගනයි. එකටික යන්න පංගතුනි ඊළංග ජීවිතයේ මිනිස් සාත්මයක් කියල අපට කවුරුවාරි සහතිකයක් දෙනවන. මේ බවේ පුරාවට එකින් එක මනිස්සාත්ම ලැබෙනවාන් කියලා කවුරුහරි අපට එහෙම ඇදිහයයුතු කෙනෙ කියනවා නං. ඔන්න ඒ ක්‍රමේ අපට අත්තදා බලන්න පුළුවන්. එහෙම ක්‍රමයක් නෑණි පිංගතුනිි. එහෙම කරමයක් නැත්තං මේ තියන එකම අවස්ථාව හොඳම අවස්ථාව කරගන්නවා මිස අවි මේ බවට ඇත්තු හැම දම සැලසුන්නේ හැම සැරම සැලසුන් තියනවා ලබන කටිනට මෙහෙම කරන්න මෙහම කරන්න ලබන පෝයට මෙහෙම කරන්න ඊළගට මෙහෙම කරන්න දැම් මේ හස්ථ ප්‍රාප්්‍ර ආපු අවස්ථාව මේක තමා හොඳම අවස්ථාව මේක තම හොඳම විලාව කළම නහි කරන්නේ. එවත් එෙක්ක අපේ ජීවිතයේ ප්‍රත්්‍යවේක්ෂාවකයනක නැතිවීම තුළ අපි හැඳදනාම මහා අගාදයකට ඇදවට මොන ශාසනයක් ජියා ඒවගේම අපි හමදනාමත් ඒ පුුදභාවේ හෙවනැත්තං ගනසඥා තුනිවීීමම් සිද්ධ කරන්න මේ ඉන පරිබෝගයෙන් බේරෙන් තෙය පරිබෝගයෙන්ම් බේරෙන් බුදශාසනයේ අපි අයිතිකාරෝ නෙවේ බුද්ධශාසන අපි භාරකාරෝ නෙවේ බුද්ධශාසනය අපි දායාද ඇත්තු නෙවේ බුද්ධසාාසන අපි ස්වාමිවරු නෙවෙයි අපි මේ ඉන්නේ එක්කෝ ඉන පරිබෝගයෙන් එහෙම නැත්තං තෙය පරිබෝගයෙන් ඒත් දෙකෙන් එහාට දායාද නැත්තම් මේ නිවැරදි පරිබෝගයට අපි පරිවර්තනය වෙන් ඕනාගෙන් සංඥාවක්වත් අපට නැත්තං ඒ හැම දෙනාම අර ඊට පස්සෙ කවිහැදුව යන්න ඕන්නන් අපායට රජකං කරන්නේ ඒත් බැරිනං විහාරාධිපතිකමක් කරපන් මාස කීපයක් කියලා එහෙම මේ මේ අපායටයන්න ඕවන්නන් එක්කෝ රජකන් කරන්නේ කිව්වා මේ පැරණි ඇත්තුන්ගේ කතා. කවි. එහෙම නැත්තං පන්සලක විහාරාධිපතිකමක් අරගනක් කරන්නේයකු. මො කී දෙනෙක් සතුරු කරන්නයි මාස්තෘකා කරන්න දිච්ච ගාතාවේ අපි නොහිතන පැත්තත් තමයි තොලෝකාගුරෝ භාගතුන් වහන්සේ මේ මතුවෙලා තියෙන්න්නේ. මේ මහා බෝසත්තුරු ගැන නැත්තමේ ගරුකිරීම සම්බන්ධය ධර්මයට ගරුණු කිරීම නිසා ගොඩක් අපි පසු බෑලතියෙනවා දරමයට ගරු කිරීම කියන එක මේ ඇගෙන් පෙන්න්න පුළුවන් එකක් නෙවේ පිංගතුනි. ඒක ආධ්‍යාත්මයෙන් ඉපදෙන් ඕන ආධ්‍යාත්මයෙන්ම එන්න ඕන සිද්ධාන්ත කීපයක්. හෙරින් මේ දීපංකරෝ ලෝකවිදුූ නැත්තන් පූජාවන් පිළිගන්නාවූ දීපංකර බදුරජාන් වහන්සේ මේ සුමේද තාපසතුමාගේ මේ විශේෂ ක්‍රියාව දැක්කකේ උන්වහන්සේ හිටපු විදිහ. ආත්න පරිත්‍යයාගෙන් කලල් මඩ මත අඳුන් දිවි සමක් සමඟ වැතිරිලා ජීවිත පූජාවෙන් භාගත උන්වහසේකිරේ ඇදලි බැඳගෙන හිටිය. එතවට ඒ ක්‍රියාව දැකලා විවරන දුන්නා. විවරන දීලාඇති මෙතන තියෙන ආහුතීනං පට ගහෝ මංකම්මං නැතම් මේ මගේ කර්මය මගේ ක්‍රියාව දැකලා පදක්කිනන් බුදුරජාණන් වහන්සේලා කෙනෙට්ට ගරු කරන්න නෑ ඒ ගරු කරන්න ඇති හේතුව යාට ගෞරය දරාගන්නව. තථගතයණන් වහන්සේ දැනුන් දෙනවා මේ දෙවියන් සහිත සත් ප්‍රජාවතුළ තතාගතයණන් වහන්සේ ගරු කටයුතු සක්කාහර කටයුතු ආසනය නිමන්ත්‍රණය කටුතු පිළිගත හැකි කෙනෙක් දකි නෑ කියලා. නමුත් මෙතන මේ බුද්ධබීජ බුද්ධහන්කොරයක්ගේ බුද්ධාන්කොරයාණන් වහන්සේ මං පදක්කිනං මා ප්‍රදක්ෂිනා කරමින්. ප්‍රදක්ෂිනා කරවා කියන්නේ දැංවඔඇත්තු ෝධයට පැටික් දාන්න ඉසල්ල බෝධය ප්‍රදක්ෂනා කරන්නේ. චෛත්‍යයට මල්තිිකක් පූජා කරන්න ඉසලා චෛත්‍යය ප්‍රදක්ෂිනා කරන. එන රවමක් කැරකිලා ගමන් කරන ඉතින් මේ මා ප්‍රදක්ෂිනා කරමින් මාගේ ක්‍රියාව ප්‍රකාශ කරමින් ඒ දීපංකර භාගතුන් වහන්සේ වැඩිය. එදොට මේ මහා බෝසාතාණන් වහන්සේ නමකගේ ශ්‍රේෂ්තත්වය ඒ. කාල්පය නැත්තැන් සූදහනමත් එක් බුදුවෙන්න්න තියන කාලයේ භවයත්තක ගලපද්දිී හෙට අනිද්ද වගේ. බුදුවෙන්ට හේතු හදපු කාලය ඇති දීර්ගයි. එති මේවත් එක් එතන නැවත සටහන් වෙලා තියන එහිසිති සියලූම. ඒත්හත් ආසුන් ජනපුත්තා සබේ පදක්කින මකන්සුම් මං එකන්නේ සැරුත් මහාරහතන් වහන්සේගේ තාානාන්ත්‍ර උසුලන ස්වාමීන් වහන්සේ. මුගලම් මහා රහතන් වහන්සගේ ටානාන්ත්‍රය උසලන ස්වාමින්න් වහන්සේ මේ අදදී මේ මහා ශ්‍රේෂ්ට බුදුපුතුන් හැමදනාන බුද්ධ ශ්‍රාවකයමා ප්‍රදක්ෂිනා කරමෙන් වැඩිය. එතොටඒ බෝසාතාාණන් වහන්සේට ඇත්තර්ම මහාපුරුස ලක්ෂණනෑ සරුවච්චතාඥානය නෑ ඒටක විතර ඇතවොටේ අපි මේ අපිත්තෙක්ක සැසැ දෙන්න යන දැමේ අපි භාගතුන් වහන්සේත් එෙක්ක සමහර වෙලාවට මේ ඔයත්තු සසඳන ගතියක් තියෙනවානේ එකගැන බුදුරජාණන් වහන්සේ ළඟම ඊට සමානව තමන්ග පින්තූර තියලත් තියනව රූප භාගතුන් වහන්සේ අරමුණු කරන්නේ බුදු කෙනෙක්ගේ උදෙසීමක් වසයෙන් උදෙසානය පටිමාවක් ගෙනියන්නේ ඒ ප්‍රතිමාව තියෙන ඒ ආසනයම දෙවුරුත්තියලා. සමාහට ඒට උඩින් තමන්ගේ පොට එක් ුද්ගාගෙන ඉති මේවත්තෙක්ක අපේ ගෞරවේ. ඉති ඒව දැක්කහම ඉති භික්‍ෂූන් වහන්සේලාටත්තිතන ති අපිත් තිම් බුදහාමුදුරුවෝ ලගින්වත් සමානව ඉන්නන් කියලා. මෙන මේ බුදුහාමුදුරෝ සමානනෙවේ මහා බෝෂතාාණන් වහන්සේට කොහොමද මේ බුද්ධාශරාවක ගරු කරේ ප්‍රදක්ෂිනා කර. බෝෂතාාණන් වහන්සේට පවා නියත විරුණ පපත්නු ලබාගතේ අවස්ථාව අවස්ථාව කොචර ශ්‍රේත. අච්ට ස මාමපත් පුදුව කෙලෙස් රජසක් නෑ හතරපද ගාතාව නිවන්දුරුටුව විවරයි. එවගේම පැවිද දෙෙක්වසේ ඉන්නේ. අනගාරික ආගාරික කියන මේ ස්වභාව අනගාරිකයි. එද ඔක්කෝම මේවා කිරීම නිසා ප්‍රදක්ෂනා කරලා ග එහි සිට සියලූම මනුෂ්‍යෝද නාගයෝද, ගාන්දරවෝද දෙවියෝද නරා නාගාච ගන්දබ්බෝ අභිවාදෙත්තන පක්හම උන්හන්සේට වැන්දැයි. ඒවැඳල ගියා කෙන භාගතුන් වහන්සේක ගියා කෙනවා ඒක නිසා අපි අපේ ජීවිතේ. දැන් ඊට පස්සෝ ඇත්තු සුමේද ප්‍රතිමාවක් හදන්න එපා. අපේ වෙන්නේ ඒන මොකක්කරි සිද්ධයක් පවෙච්චකමං හි ඊට අදාළ නිරෝගී භාවයට මකක්කරි වනානං ති එහෙමයි හමනත්තන් ඒ රාවගක අරමුණු කරගෙන ඉති මොක්කරක් හසු කරන විශේෂයක් කරන්න ඕනේ. අපේ පන්සලේ විතරයි මේකතිය. අපේ ගමේ විතරයි මේ මේ කිසි තේරුමක් නැති වැඩක්. ඒ ගෞරෝය කියන එක ප්‍රතිමාවකින් පෙන්න්නන්න බලුවන් ඒ සුද්ඩාස්්ටක රූප ඒ බුදුගුණුණ මේ මහපලවේ තියනවා. නැත්තම් මේ මහපොලොට වැැක්කරරි ඇති ධර්මය ගුණ වැැක්කරරි ඇැති සංගයාගේ ගුණ වැක්කරල් ඇති. එතොට මහපොලවේ ඒ ගුණ මූරතිමත් කරන්න ප්‍රතිමාවක් චෛත්‍යයක් ඒ ඉකරද්දිී ඒ සුද්ධහෝස්ට්ටක රූපෝලිින් ඒවගේ හැඩතල හදල දෙන්න පුළුවන්. හැබැයි පිංගතුනිී ඒ කොහෙවත් හදන්න ඕන්න. එක අපේ හදවතේ හදාගන්න ඕෝන. ඒ හදවතේ තමාගේ ගුණ ප්‍රමාණය එතකොට අපිට හැබෑම බුදුගනයන් දන්න කෙනනාට භාගතුනාස උස. කොච්චර ගන්න ඕනද භාගතුන් වහන්සේගේ දිග කොච්චරා ගන්න ඕනද කියන ප්‍රශ්නයක්ෙන. ඒ ප්‍රශ්නයට උත්තරේ නැත්තම් ජොදුන් හාරදා සටසීයක් උස මේ අසුර රාජයා පවා උන්හන්සේගේ උසි මනින්නන් කියලා බලද්දිී සිරිපතුල් වලට එහා හිසෝසෝලා බලවගන්න පුලුවන්ක මත්ති බෙනෑ එනිසා මේ හැම දෙනාටම අප ආරාධනා කරන්නේ ජලි මේ අලුත් වර්සය මිනහි කරන්න මම යායුතු දිසාවම කදද මම කළයුත්තම කදද මගේ හැඩේමකක්ද මම ජීවන ගමන කාගෙන්ද අවවාධාරගන ගමන් කරන්නේ කොයි දිසාවටද ගමන් කරන්නේ අතීතය වනේ මොනවද එවෙච්ච ජාති මගේ දිසාාව මම චීරණය කරගන්න මේ ජීවිතයේ නැවත ලැබීමක් නෑ අන්තිය ම අවස්ථාව මොනම හේතුවන් නිසාවත් ඔය ඇග ඔය ආත්මය ඔය විදිට මේ පරිසරයක්ත් එක්ක ඔය ක්‍රමයට නැවතෙන්නේ. ඔත්තුමනී කළ බලන්නම කාරණාව. එකක කියන්නේ නැවත මනුසාත්මයක් එප දෙන්න පුළුවන්. ඒ මනුසාත්මය වෝක නෙවෙයි. ඔය සැර ඔය හැඩේනුත් එක්ක ඔය දැනුමත්ක් ඔය විලසට ඔය ක්‍රමයට ඔය විදිහට එක්මක භවය පුරාවට එකම එකාත්ය පමණයි ඔයත්වට උරමුන්. දැ අපි ඉසුරභාවයෙන් ඉන්නවා ඒසුරභාවයගෙන් අපිම මිය ගිහිල්ලා අපේ ප්‍රතිමාවට අපිම පහම්පත්තු කරන්න පුළුවන් අතීතයේ මෙහෙම ්‍රේ් යදවරිවක් කිට මෙහෙම නිර්මාතෘවරේක් හිටිය දැන් අපි එතන්න ඒ පන්සලක්හදලා මේ ගිහිල්ල අපි මේ ඒ පන්සල අසල දායකගම කිහිපෙදිලා ඒ පන්සලේ මේ මහනවෙලා ඒ අපි අතීතේ භවක තිබ වලුවස අපට වෙනස් කරන්න බෑ ඒ වෙනත් කරන්න ගම ඕ අප තාත්තල නාය හාදුුරල තිබ ඔලූහව ඕවා ඔබහන්සල මේ අලුතෙන් මහනවෙල වෙනස් කරන්නපා කියලා අපට මනී ඉතිදාවේ. එතවොට කියන්නේ මේ මම තමයි ගියාත්මක හැදුවී කියලා. එනිසා මේ ආත්මය මේකම විතරයි. හොඳ මවස්ථාව මේ වගේ ආත්මයක් ආය නැමත ඔයත් ොන්ට කවදක්වල් ලැබෙන්දින ලැබිච්චාත්මය හොඳ මාර්ගකගෙනයාම සඳහා. දහිර උපදවාගැනමු ගෞරවේ. බුදශාසනයකර වඩ වඩා දියුණු තිවුණු කරගනීම සඳහා මේ ධර්මදේශනාව ධනමශක්තයක් වේවා අපි හැමදනාටම. බුදු පසේ බුදු මහරත්ම හෝත්තම යණන් වහන්සේලාගේ මඟ. දෙ පස නැවත සුද්ධ පවිත්‍ර කරලායි වැහහිගේපු මඟ විවර කර ගැනීමට ධර්මශක්තියක් වේවා කියන පාර්ථනා පිහිතුවා ගැනමසේ පාර්තනාවෙන් අද දවසේ. මෙම ධර්මදේශනාව දායකත්වය ගැන කටය සුදු කරන්නේ. මහනුවර මුල්ගම්පල බෝධියංගන මාවත, අංක දාසය නිවසේ පදිංචි, ඒ ගුණවර්ධන මහත්මේ ඇතුළු දවාදරු පිරිස විසින් මිහිදාක ඇත්වය ගැෙනටි ඉසිුදු කරනවා ඇතුන් අරමුණත් තිබෙනවා. දැනට වසර දෙක හමාරකට පෙර අබහෝ අප්‍රාත්ත වන පියසේන ලියන ගුණවර්ධන ධෑබර ස්වාමි පුරුසියාට එමනැත්තැයි ඇත්තුග දයාබර තාත්තාට එමනැත්තැයි මුළුබොරාලගේ දෑාබර සීයාට පින් අනමෝදන් කිරීම මිමරියන්ගේ දෙෙසැම්බර් මස විශයක්කනිි දාට ජෙද්දනෙතුමාගේ හැත්ත පස්වනි ජම්බදිනය සහිපත් කිරීමත් දැනට මාස හයකට පෙර අබහෝප්‍රාත්්‍ර ජේජී විතානගම සොහොයුරාට මෙනැත්තම් මාමාට පුර්ඥාණමෝදනාව සිද කිරීම දෙපාර්ශවේ මියගේ දෙමාපයාන් සහෝදර සහෝදරියන් ඇතුළු සියලුන් නෑදෑහිත උතුන්ට පින් අනෝධන් කිරීම. ර්ම දේශ කරපු අපටාත් ධර්ම ශරවණය කරපු හැමද නාටම සෙත් පාර්තනාව, කොரோනා රෝගගේ පඩාවින්දන සියලු ලෝකවාසී න්ත ෙත්් පතිීම. එ වගේම දැනට කොරනාාරෝගේ මියගේ සියලු දෙනාට, පഞඥාන මෝදනාව සිද්ධ කරමින් මෙහි දාකත්වයගෙන කට විසිුදු කරනවා දී අද දවසේ. ඒ දායකත්වයගෙන කටල විසිුදු කරන පිංගතුන්ගේ නම ිය ගේ ති ිත්‍ර බඳ මාගමට. ම න තුන් ල මිත්‍ර බඳ ගමටත් බුදු පසේ බ දු මහරත් මහොත්තම යානන් හන්සේලා නන්ත යන සේල ේ ජන ා බලයෙන් මේ හැම පිනක් මෑසේවා පිනේවා දකීවා දැක පැමින නිිපින් අනුමෝදං වෙලා සැපන්සපේට පත්‍රේවා. එ වගේම ධර්ම දේශනේ දායකත්වයගෙන කටයි සුදු කරපු. ඒපින් උතුන්ගේ පන්දින සමරන වාදර වැඩහිට ෞදධ යාද හැමදන ටමත්. සුබම සුබ උපන්දින උදාාවේවා ධර්මකාමි ජීවිත. රුම වේවා. එ මියගඇත්තුන් ගිත්තු පන්දින සමරනවා. ඇයටත් පුුණ්ඥවන්ත ජම්මලාභයන් සිද්ධ වේවා. එවගේ ධර්මස්ශ්‍රමණය කරන මිී පින්ගුතුන්ගේ පන්දන සමල දවාදරවා අධහමඳනාටමත්. ධර්මකාමී ජීවිතුරුම වේවා. ඔයහැමදනාගෙම කරන කියන රැකේරක් සාවේලන දාම් කටුතුසාරුව ප්‍රකාරින් සාර්ථක වේවා. අධ්‍යාපන කටු සාරවා ප්‍රකාණින් සාර්ථක වේවා. ධර්මකාමී ජීවිත උරුමවේවා අපි හැමදනාටනක් හැදුවඩ දෙමාපියන්ට නැනස පහදාදුනු ගුරුතුමන් වහන්සේලාට හෑමසත්න රත්ලොවී ලෝතුරා වැඩ පිණිස. නිවම්පිණිසවේවාකෙන් අදහසිං එකටම දෙවයන්න ඥාතීන්ට පුුණඥාන මෝදනාවසිද කරමු. ආකා සට්ඨාජබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පුඥන්තං අනුමෝ දිත්වාචරං රක්කාන්තු සාසනං. Ci hantu desanan cirak hantuansaati Idang me nyaati na hottu sekitar huntu nyaataය Iida nyaati nang hottu sekitar huntu nyaataය I me nyaati nang hottu sekitar huntu nyaataය Iම punyaකන மாබල සමාගmu ස samaගmu होයාවi බනප ඉදන් මේ පු්ඥකම්මංආ සවක්කයාාවහංහෝතු සබඳකාපමුච්චතු මෙහැමදනාට මාසිංස නාශරාධ පවත්තනව රත්නත්‍රය අනන්ත සූසගුණ බලයෙන්. සෙලු මාරක ාද ක න ව ොඩ ස්වා කකටවාස්සියාල්ල හිරදුටු පිනිුස සේහිද විද් වසනේවා අව සුළෙගින් ැසි මඳදුරුවන්ගෙන් සීතනයෙන් උනුම බඩිගින්න්නේෙන් සාපිපාසාධයකිවත් හරාග දවේශ මහහාදයක්කුසට දරමයෙකි වත්තිංසාාවක් පීඩාවක් කරදරයක් වි පපත්යක්. සිද නොමවේවා ගන්න හෙළෙන හුස්මරැල්ලකට පාසා තබන පියරුගට පාස ඉතිහාරක්ජාව සෙතසාන්තියේ සැලසේවා සෙත්වේවා කියළ ප්‍යාශංශනාශරවද පවත්තනවා. හැම දෙනාටම සම්මා සම්බධ සරණයි. බෙනෙන්බෙන ව්‍යාකූලවන මිනිස් සිත්සතන්. අමිල්ල ිඹල්ල බුදුතහාමේ ශක්තියෙන් සුවපත් කරනු පිණස මෙපාරවිතාව දර්මතක්ෂි අද ධර්ම දක්ෂිනා ධර්මතිශනාවතැවැත්වෝ පූච්චිය පාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයාාණන් වහන්සේත නිදු නිරෝකී චිරචීවනය හිම වේවා ඔබට